ප්‍රාත්‍රී දහය ස්වාධීන පැවති සමගෙන් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්පය. මම මඳ නිකා කරපුුටු කෙලකතමින් පුවත් සිරස් තල. මහරගම අපේක්‍ෂාරෝහලී දරුවන්ටක් එන්නක් ඉදීම හෙට සිට. වතුරට ලොල්වී වසරකට විසිදහසක් ජීවිතය අහිමිකරගන්නා බවත් හෙළිවෙයි. GSP වටේ ආර්ථිකේට වැදගත් ඇමති Gල්කියි. රටින් කහ ගන්නේ නැතිව පිටරටටත් කහ දෙන්න පුළුවන් වෙන ලකුණු. ඇමරිකාවේ සුදු පොලිසියෙන් මියගිය කලු ජාතිකයන්ගේ මරණලස්තුව වැරදි බව හෙළිවෙයි. දකා මහරගම අපේක්ෂා රෝහලේ දරුවට කොරෝණා ප්‍රතිශක්ති කරන එන්නත් ලබාදීම හෙට ආරම්භ කරනවා. මෙ අතරේ අද කොරෝනාා ආසාධතයන් අට සිය දෙෙනෙක් සහ මරණ හතලියකුත් වාර්තාාවනාා. ඒ වගේම නිමේෂ කොරෝණා වෛදසය ආසාධනවීමෙන් පස්සේ දේරික කාලිනව පවතින රෝගලක්ෂණ නවයක් පිළිබඳ නවතම අධ්‍යනයකින් හඳුනාා කියෙන තියෙනවා. දින අනුවත් එකසි අසුවත් අතර කාලයක් මෙරෝගලක්ෂණ පවතින බවටයි හෙළිවෙලා තියෙන්නේ. රෝන සාධනයවීමෙන් පසු දීර්ග කාලීනව පවතින රෝගලක්ෂණ, වැඩි වශයෙන් කාන්තාවට පවතින බයි හඳුනා නති බෙන්නේ ශ්‍රීජර්තනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යහා සයින ජව විද්‍යායික අධ්‍යක්ෂ ආචාර්ය චන්දම ජීවන්තර මහතා පවසන්නේ කොරන ආසාධිතව වැඩි රෝග ලක්ෂණ පෙන්නුම් කළ පිරිසට මෙම පශ්‍යාත් රෝගලක්ෂ ඇති වන බවයි ස්මැනීමේ අපහසුතාව පපුේසාහ ග්‍රේේදනාව උදරரே ඇතිවන විධ සංකූලතා මෙන්ම හිසරදය අධික වෙහෙස මා්‍යපේෂී වේදනාව, අවධනය යොමුකිරීමේ අපහසතාව මාටසි කාතතිය මෙමරෝ ක්ෂනත්‍රට ඇත්. මෙේල්තර අදදිනයේදී නව කොරනා සාධයන්ටසිය දෙනක හඳනා ෙනැතිබෙනවා. එන්ව මෙට සමස්ත කරුණා සාධතයන් සංඛ්‍යාව ප ලක්ෂව විසි දහස් හාරසිය තිස් දෙකක්. රෝහල් ගතවා නිවාසල පුගලින් හතලස් අදහස් ඇත්ත පහත් ප්‍රතිකාරලබ මිනිසිිනවා. එෙන්ම පුදගලින් හරලක්ෂ පනස් නම දහස් දෙේයානු අ දෙනකු මෙවනවිට සම්පර්ණ සුවේලා ාතිබෙනවා. ෞකේවා දක්ෂ ජෙන්නල්වයා ඒ තහවරු කළ, කරන අසාධිත මරණ හතලහක් අදදිනේ වාර්තා කරුණ. අවරතු හැට ඩි පුද්ලන්ගසි අටදෙක සහ අවුදුත්තිහත් පනස්ස නමය තරේ කොස්සනක අතර වනවා. ම අතර රට විවෘත්ත කලද සෑබදිනකම රාත්‍රී දහේසිට අලුව මහතරදක්වා අ්‍යවශ නවන කාරන සඳහ නිවසවලින් බැහරටයාමට හැකියාවක් නැති බව අරක්ෂකංශවදහරණය කරනවා. ඒ දිනේ පමනා කෝන මර්ධන එන්නත පුද්ගලින් හතුලිස් පදහස් හදනකට ලබා ීති වෙනවා.ය සවර විස් හතර දගලින්. என்னත් කරනේද මෙමන විට ක්‍රියාත්මකයි. එන්නත් කරන වැඩසට හඳ සාර්ථක කර ගනීමට තරන්න තරුණියන් என்னත් ලබාගැනීම සඳහා, කිනමින් යමු යුතු බවයි සௌඛ්‍යන් ශපෙන්වාදෙන්නේ. වල්ඉන් data වෙබඩී සඳහන් කරන්නේ මෙට සමස්ථ එන්නත් කරන ප්‍රතිශතිය සයට හැත්තෑවකට ආසන්න වී ඇති බවයි. ඉන්දාව චර්මණිය, අමරිකාාව, පාකිස්ානය, රුසිියාව දකුණු අප්‍රිකා ඇතුළ රටවල් රැසක් එන්නත් කරනන්නේ. අඩු ප්‍රතිශතයක් වාර්තාකර ඇති බවයි එම වෙබ්බඩ විය පෙන්වා දෙන්නේ. මහරකම පෙක්‍ෂාරෝහලයේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන් සඳහා එන්නත් කරනය හෙටාරප කරෙනවා. ඒවාසිකව ප්‍රතිකාරණ ොලබන ෝහලේ සෑන සඳහාල්‍යප ච්බීසිටන දරුවන් සඳහාද එන්නත ලබාතින බවයි රෝහල් අදයක්ෂ විශේෂත්ය වයිද විජත ුණසේකමහතා ප්‍රකාශ කළ. ආරම්භයක් වශයෙන් එන්නත් මාත්‍ර දෙසක් පමණ අපි සෞඛ්‍ය මාත්‍යංශය හරහා ලබාගෙනතියෙනවා එඒම කටයුතු අපි සංවිධානය කළ තියෙනවා හෙට සඳුදායින්දලා එම රෝගී දරුවන් හට ලබා දෙන්න. මුලින්ම අපි රෝහලේ දැනට ප්‍රතිකාර ලබමින් අපේ වාට්ටුවල සිටින දරුවන් හට එම එන්නත් ලබාදීම තමයි සිද්ධ කරන්නේ. ඇහිදිය අප අවුරුදු දො ලහෙ සිට විස්ස දක්වා ඒ දරුවන් තමයි ඩිය ධානය මු කළේ එන්නත් වැඩ සටහන ක්‍රියාත්මක වෙන්නේ. ඉන් පසුව ලියාපදිංචි වෙච්ච දිගටම ප්‍රතිකාර කටයුතු පවත්වාගෙන යන දරුවන් සිටිනවා. එම දරුවන් සඳහාද වැඩ සටහන ඉස්සරහට ක්‍රියත්ම කරන අපි බලාාපොරොත්තු වෙනවා. එවැනි දරුවන් පන්සයක් පමණ ප්‍රමාණයක් යනේනාය ඉන්වා. ඒ කණ්ඩෑමට අප මේ වැඩ සටාන ක්‍රියාත්ම කරන්න බලාපොත්තු වෙනවා රෝන රගගේ සුවවීමෙන් පසුව ඇතිවන සංකුල්ලතා ඇතුළු විත රෝගා පතිසඳහා අුවේද ප්‍රතිකාර ලබාදීමට විශේෂකයක් යක්ක්ල වික රච අයවේ හතුල ස්ාප්ත කරතිබෙනවා. රාජ මතය සිර ජයකඩ මහතගේ ප්‍රධානතුවෙන් මෙම පශ්ාත් ොවි අේද ප්‍රතිකාර ඒක කියයා රම්ප කරන. අුවේදකම රිස් අයුවේද වද්‍ය දම්මිකාබේ ගුණවර්ධන මහතා ඇතුු පිරිසක් මවස්ථාවට එක්ුණා. කොවිඩ ලින් පස්සේ. ඇතිවන විධ සංකුලතා රෝගාබාද ඉස්්නායිරෝග රුදුර කැටගැසිීම. විධ ප්‍රශ්න ඇතිවෙන බව අපට පේන. සංකුලතාාවවැන් ඇතිෙන බපේන මේ සහා දේශය චිකිස්ස ක්‍රමෝල ප්‍රතිකර්මතියනවා. විශේෂයම් ආගාතය අන්සභාගරෝගවගේ දෙවල් සම්බන්ධයෙන් ප්‍රතිකාරර්තියෙන් අපේ දේශය වෛද ක්‍රමය අයුද වෛද ක්‍රමේ රටපුරාම ග්‍රාම අයුරිධ රෝහල්ල මෙවැනි ඒ එක ආරම කරන්න ප අහස් කරන්න. SP + සහනය මෙමහොතේ වටට අත්‍යවශ්‍ය දෙයක් බව අමාත්‍ය මහචාර ජල්P රිස් මහත්මයා ප්‍රකාශ කනවා. එය අහිමිකිරීමෙන් පාඩුවන්නේ ආණ්ඩුවට හෝ දේශපාලන පක්ෂයකට නොව සාමාන්‍ය ජනතාවට බවයි එ මහතා වැඩදුරටත් පෙන් පාදුන්නේ. අදමස්ථාන වැඳපුදාකිනින් පසුමාත වෙත අදහස්ථක්වමින් විදේ ශමාත්‍යවරයා මේ බවක්‍යයාසිටයා. පළුවන් රධපුර ජයන්ති විහාර වෙත පැමිණ, අමාත මහචාරජයේල් පිරිස්මහතා හාාරධිපතිය උතුර සහ උතුරු මධම දෙපලාාතේ ප්‍රදාහල සංගනායක. පූජ්ජ පන්ඩිතා ආචාරය නුගේ තැන්නේ මංගල ධර්මකීර්තිශී ෝවිිත රතන ජෝති ප්ඥානන්තසාමීන් වහන්සේ බැදටවා. මතම කිය කාගෙන එක පක්සේ පක් ේයක් කාගෙත් මහත්‍ර ෝහුමියල කවරුත් අප සසාමෝගයකතු වෙලා හටේ වැදගරොත්න ර දියුණුව. නිස තේරම් කරන්න මේකෙන් වෙන ප්‍රයෝජන ගණඩ හදන කොඩසකු තින්න බව පේනවා. පොරදිය මාලු බන් ආරය දන්නවා මොකක්ද මේමට හේතුව කියනක. දැන දනත් අබූති චෝජනා කිරීම ඇත්තට මේ අනුමත කරන්න බෑ ජනල්පොත්තුමගේ ලොකු පනමාර්තයයක් තියනවති රට ලියුණු කරන්න ඕනේ කියන ලොකු අධිෂ්ඨානතුමා කටයුතු කරන්න ට දක දන්නවා ඉනතුරව මිරිසටය විහාරස්ථාන වෙති පැමිණි මාත්‍යවයා විහාරාධිපති රජට විශ්වවිද්‍යාලය කුලපති ආචාරය පූජ්්‍ය ඊතනවැටන බවේ ඥානතික සාමි. හන්සේ ැදක ශිර්රවාදල ගත පොදු හතුරා නැති කරන්ට සියලද නකුතුෙන්න. දැම කොරනා වයින සිට ඇැනම ක්ොම එකපුදලා බිඳ මහයන්න්න. එක විවේචනය කරනගෙන වැද ගත්තේ ඇමි පස්සකු පාරය සම්බන්ධ කතාකරොත් ැම නිතුම. හවරුවත් දන්නට රගේ තුන්සීයත් රත් ලු දරගකි පහරසි ගන ඩ පවරල දනවා තාවී අධිරනේ නඩුවක්යනවා. හවාාත් දේල් රගේය කරන දේවල් සමාගයට යන්නනෙ ොෝන වෛදසේ හදිිචි වෙලා වෙඩකොට හටේ ආර්ථික. ක්ල ො ෝන හෙන්ට ොරෝ නි පේ තිබු ොල් නැති වනහම. අත් කොහන්ද ොරුහ විදේසිගේ සමිකයන්ගේ ආදායන් ලැබවා ඊීදේංචාර්කයගේ ආදාහයන් ලැබවා ආනන් පනා නාදාය ලැබවාඒ ඔක්කොම නැවතිලා රට මෙහෙම්බත් ගෙනයනවට මංහිතන්ය අධිකර ජනධපත්තුමාට ස්තුති වන්දවෙන්න රජියට මේ මෙහෙමත් ිර ගෙනියයන කියන. අතතුරුව මාධවිත අදහස් පලකලා මත්ත්‍යවරයා. ැ ශ්‍රී ලංකාවට පමිනිිලාල තිබෙනවා යුරෝපීය සංගමය නියෝජනය කරන නිලධාරීෙන් කල්ප දෙෙනෙක්. ඒයි අපේ රටට ඇවිල්ලා තියෙන්නේ දැනට අපිට ලැබෙන GSP + සහන තෞදුරටත් අපිට දෙනවාද එමනත් අ එක හිමි කරන්නවා ද කියනක පිළිබඳ වාර්තාවක් යුරෝපයට ඉදිරිපත් කිරීමටයි. තිී අපි ඒ සම්බන්ධයෙන් බොහොම පැහැදිලි ස්ථාවරයක ඉන්නවා ඊයේ විදේශ කටයුතු අමාත්‍යන්සේ දීර්ඝ සාකච්ඡා පැවැත්තුවා. අපි ඒ අයට කියන්නේ මේ අවස්ථාවයි G.V + සහනය මේ රටේ ජනතාවට අත්්‍යවශය. ඒක අහිමි කිරීමෙන් පාඩුවක් වන්නේ ආණ්ඩුවකට හෝ දේශපානන පක්ෂයකට නෙවෙයි. ඉති ප්‍රවධනය කාට දෙයන්නේ. ඇඟලුම් කර්මාර්ථවල වැඩ කරන්න ඒ කාන්තාවන්ට අපේ දීවර ජනතාවට ඉති අි කණගාටුවනවා මේ රටේම සමහර කොටත් තියෙනවා මේක අහිමි කරන්නේ කියෙලා. ඒගන්න පටු දේශපාගන අරමුණු සඳහා. ඒ ගැන අපි කණගාට වනවා. ජනබලවේගේ පක්ෂේ තුළ යම් යම් ගැටලු ඇති බත් තීම්තු ගැනීමේදී තිබයුතු ප්‍රාන්ත්‍රවාදය ගැන මේ වන ට පක්ෂ අභ්‍යන්තරේ සාකච්චාවක් මතුව තිබෙන බවත් පාලිමින්තුමත්‍රී රජත සිනානත්න හත්ම ප්‍රකාශ කරවා. මෙ අතරේ සමකී ජනබලවේකයේ මන්ත්‍රීවරුන් කණඩායම් පහකට බෙති වෙන් වෙන්ම කටයුතු කිරීම නිසා පක්ෂය තුළ දේශපාලන අරබුධයක් ඇතිවතිබෙන බව දේශපාල ආනාචමාර්ග සඳහනි කරනවා. මේ සමන්දය ොතුරු සතියන්ත පුවත් පතකද අදසහන් වතිබූ අර වෙබ් අඩ විකපයකම තොරතුරු පාලවතිබුණ එක් ජාතක පක්ෂ නායකරන විමසිග හතා සමග, පක්ෂයේ මන්ත්‍රවරුන් ේපද දෙෙකු සමීපව කටිතු කරන බවත් සමකි ජනබලවේගේ සු ජාතක පක්ෂණ නායකන් සිය දශපාලන පක්ෂවල කටයතු වෙනමතිතු කර බව දශ ා ආච මාග පවසනවා. ති ර ති ර හ ර තු කරන ව ාල . ති ර රි ක් ක් න බ රන. අද උදේසන මේ පා පුවත් පත් පාර්තා කලන මාත්‍යවා තරක් ේම සමදිජාම බලවගේ හට ගැඩන කියන එ එකකොට මේ විධ පත්ස විධ කටාන් විද පැතිවලට යනවා එක්ත් ජාතික පක්ෂේ නවාත ිර ිකතුවන ස දදාමක් තියනවා පක්්ෂේ තුළේ එවැනි කණ්ඩෑම් කල්ලි ගැල්ල ජෑමක් නම් ම දන්න නෑ. පක්ෂේ තුළේ යම්මයම් ප්‍රශ්නතීරු මේ තීන්දු ැීමේ ගැනීමේදී කොච්චර ප්‍රජාතන්ත්‍රවාදව තීන්දු ගන්නවාද කියන. ශන යන ප්‍ර්ය පිළිබඳව සාකච්චාවක් යන. එකක ඒපේද සමින්ද ජේසින මන්තිවරත් ඉරිට එල්ල රපතුල පකාශයර මොකත් ප්‍රශන දැන් ඔබතුමාල ැද අත්ත ඇ මේේ විස චමින්ද විේසියත් ඒත්තුමට පන් කතාගල්ල බලලා මේකරන්නට ඕනේ. එවැනි ප්‍රශ්න තියෙනවන අපේ නිරාගරනය කර ගැනීමටියගන න සබන් සම ගජා බලවේගේ අත පැත්තුව මධ්‍යහ මොකදද අදහස් පලබනා සඳ අදහය කරනිල්ලට කිය එක වලල්ලිකමසික මහතගේ සද්ජාධි පක්ෂිරත් යන්න ලැසද අපි කියන්නේ. අපිට මේ වෙලා එහෙම කිසි කෙනෙක් කතා කරලත්නෑ රනිී වික්‍රම සිංහ මහත්තයේ අපි පහිටම පක්ෂය අපේ නාහකය. අපි ඕන වෙලා ඇතුමත් එක්ක කතා කරනවා. එතුම එක් අපේ හොඳ සම්බන්ධතාව ඇ තියෙනවා. මේ වසර අවසන්වීමට පෙර වට කහලින් සස්වන්කෝෂ් බවටපත්වන බව අපි ුචකරම දෙපාත්මේන්තුවේ අධ්‍යක්ෂියයන් පාල් ආචර්ය AP. හහින් කෙන්ද මහත්මයා ප්‍රකාශ කරනවා. රටේ අවශ්‍යතාවට මෙන්ම කහපනෑනේ සඳහාත් තමන් සූදානම් බවයි, ගොවින් පවසන්නේ. අිකජන පැත්තුමගේ සංකල්පකනො කහගන්න නෑකන්න පැතිපත්තිේ මත මකාහකාරන ොඩන්ගත් සාමනම අකරෙ කහමරක වග කර ඒකද මට දැනටවිල්ල තියන සමන් ලක්ෂසුවක මුදලක් දැන මංගලතිය තවදුරට මං රගින් පතින ඒ වාගරන හක් බිජ කිලවයහකට රපියල් සියක මුදලක්ගව මට ලැබුණ එක එක ලකු හයයක් මගේ ආර්තික වරනයක ම තන මගේල න්න සේක හටක් දහට රැකියාවක්ක රජ හෝක්ර රැකියකරා බිවිරලද. මගේ ෑති තියාාව මගේ ජීතකාලෙද රටේ නායෙක්ගත් හොඳ ීරණ. වෙන ගොටමක්කර දෙෙකට ආසන්න ප්‍රමාණයක කහ වගේවිතා සාර්ථක කරන න ඉතින් අප ඇත්තටම කෘුසිගරම නිලධාරෙන් කවල්ුක්ත් ඇත්තටම නහ ැජැක න්නේගන ොඩක් දලට පාලකයෝ තීරණ ගත්තට ඒවා ක්‍රියාත්මකරන නිලධාරීන් ජාලයයක් කැටයට ගලල් එක වෙලාේ කටියු සිද් කරන්න නහ ඇතම පරටේ න නිස් පාන දශවලට ස් කරල ල ොල මාමණ හතුලට ගැ නොරන තම ඇත රද අඩුවීමට නම්ම් නිෂ්පානයන කහ වගරන අපිට බලුවන්. අඩුමිට දෙෙන් අපි අශ්‍ය උපකරන ලබානවන මේ කහ හදන්. මඋනත් මේ මේකන්න නතරවෙන්න පුුවන් ට හරියාකාර මික් නොලබුණ. ඇත්වසේ මිනිසුට රන්න බැ කහ විල කහවිිල ඒනිසා මම යෝජනා කරන්නේ කහතින් පටේ තව නි්පාදනය වන්න ඕන. ම ලත්තව තව තව දිිර්මත් කරන්නු නතාව කකාාව ගවත තොනිිකාවෙන්න. කහ වගාව සඳහා කහ බජ හැම කකිලෝහෙකට රෘපියාල් සියයක්ක් ගවිජන සේවා පාර්තමේතු මගින් ගවින්නට ලබද දෙනවා හම පසුම ලබදන රුෂුප කර ලබාදල ගොවිට පද දල ගවීන් කහදන්න එලියටඒ කහ එලියට දෙන්නට නිසා කහ මිල ඩිවිලාතිය. ඒ කහන්න ගේන්න නැමැත්තුවක නිසා මංහිතන දෙර මතු අනාගතයේදී කහ ලංකාවෙන් අපනය කරන පුළන්තර පත්න විදර ඉපගෙන හිටිය. වුදේ එත්තත් උන්දස් පන්සයක් අපනෑන කුසකරම දෙපාර්තුමින්න්තුේ දැනුම තුළ වගරල තිනවා. ඒට අමත ගෘහයක පහළුත් ලක්ෂයක් සඳහා අපි කහ පැල පහබගින් ලබල දිර තියෙනවා අපි ඒකෙන් බලාපොරොත්වයවා ඒ නිවසට අවශ්‍ය කන කහටික ඒ නිවස තුළ නිෂ්පාදනය කළ දෙන්න අපි දැනුවත් නැතුව තවත් විශා පිරිසක් කහවගල තින. ඒටක ලඳ පොලොටෙන්නේ නොවෑම්බු මාසිෙන් පස්සේැන් දෙසම්බර විතර වෙනවා ඒනකොට කහමිලේ ලකු අඩුවක් දකින්න පුළුව. ද විියය වර පසන ට හ ල ්‍ර ංකාව ශම්පස්වන බව තමත් තරින් සහ කරටවන නමූකාහ අපිට ලැබෙනවා හැට දක්කිවිද මටිටන්. එතකොට ඒයින් අපිට ලැබෙනවා කියියලිකා මටිට න් අ දහපමන ්‍රී ංකාවේ ජාති කාහාවශ්‍යාව යන්නේ මටි හදහස් පන්සිය. ඒක්කම අපි සහන් කරන්ට අපේ ගොයි මහත්තුරුන්ට කහ අසන්න ඉක්මනිින් නලන්ඩ එපා ඒ නියම අවස්ථාවට මාස අටක් විතර ගයාාට පසෙ කහවාගාවට පද නැතතාම් වෙන්නේ කහලින් නියොම පල පපෝජන බාගන්ට බෑ ලබන තිම්බර මාසසියටට හසු පැනිමත් සංගම මේ කහ හිගිය මග ඇරිලා ඉදිරියේදී කහ වලින් ස්්‍රවාම්පෝෂිත යුගයක් ඇතිවෙන බව අපිට සතුනින් සඳන් කරන්නට ඕොල්. ෝක අමත්‍යපදිනය අදයි. ඒ හේතුවන් සුරාබදු බල්පත්‍රස්ථාන අද වසා තබන්න සුරබතු දෙපර්මීන්තුව පියවර ගත්තා. ලොව ප්‍රා්‍යාපත වැති මද්‍රවප හේතුවෙන් ඇතිවන සමාජයවය සනයට ප්‍රතිචාරයක් ලෙස අමත් එපව්‍යපාරය බොෝ රටවල සවිධහන කරුණා. அුව එක්සන පදේත් පසුව එක්සත්තු රාජධනියත් ආරம்ப වූ අම්‍යප ව්‍යපාරය ක්‍රමேன் වෙන වටවටது ගමන් කලා. ත්வතුරපනයට එහිව ශ්‍රී ලංකාව සමාච ව්‍යපාරයක් ආරප වූයේ දහන්දම වෙනසව செய்தயே. දිවන පුාසுරසැල් வேර්ත වෙන විට, සදේශකයන් මත්වතුරපානෙන් ගලවා කැනීමේ ප්‍රචාරක ව්‍යපාරයක් ලෙස මෙරට අමත්‍යප්‍යපාරය ක්‍රාත්මක කරුණා. ඒ ලකාවේ වසරකට මේ වෙන විට විසිදාහකට ආසන්න ප්‍රමාණයක්. අකාලේ මිය පරලව යනවා මේ මත්වතුර භාවිතය නිසා. ප්‍රධාන පිළිකා දහ අටක් පමණ මේ මධ්‍යසාර නිසා වැළ දෙෙන බවදැන් සොයාගෙන තියෙනවා. එක දවසට රුපියල් කෝටි හතලිස් අටක පනහක විතර පාඩුවක් සිද්ධ වෙනවාේ මධ්‍යසාර නිසා ඇතිවන රෝගහබාදවලට බෙත් කරන්නට ගිහා. මේ රටේ වසරකට විසිදාහක් පමණ ජීවිත අකාලේ අහිමි වෙනවා මත්වතර නිසා. ඒ අනෙ දිනකට ජීවිත පනස් හතක්, මේ මත්වතුරට බිලිවෙනවා. රටේ සමස්ත මධ්‍යෙසාර නිෂ්පාදනය. පිරිමී ජනගහනෙන් බෙදුවත්. එක පිරිමිය ලීටර දහනමයක් පමණ පරිභෝජනය කරන මේ මධ්‍යසාරය ප්‍රතික්ෂේපකිරීම සඳහා අධිෂ්ඨාන කරන්න කියලා මංඉල්ලීමක් කරන ඕනෑම මොහොතක පැෑ විසිහතර පුරාම විවෘත ධහනමයයි හතලිස් අට දුරකත නංකයට කතා කරන්න දුංකොල හා මධ්‍යසාර කරන ජාතික අධිකාරී වශයෙන් අපේ තියන විශේෂක්ඥය උපදේශන සේවාවෝසය ඔබට මධ්‍යසාරයෙන් ඇබබැහිවීමෙන් මිදීම සඳහා අපි උදව් කරන්න සූදානම්. ශ්‍රීල් ලංකාවේ මේවර අධප ද. සැමරෙන අද දින දිවයින පුරා ක්‍රියාත්මක වන සිල්ලරට මත් පැන් විකිනීමේ සියලුම සුරාබදු බලපටලත් ස්ථාන. වසා තැබීමට සුරබු දෙපාර්තමේන්තුව විසින් නියෝගකට තිබෙන. ඒ අනුව දිවයින පුරා එම මත් පැන් වසා තැබීම හරිාකාරව සිදුවීම සනාතකර ගැනීම සඳහා නිලධහරින් එක් දහස් දෙසීක පමණ ලධහරින් ප්‍රමාණයකට විශේෂ නියෝග පනවා තිබෙනවා අවශ්‍ය මුර සංචාරක කටයුතු තර්කරමින්. වෙන්න පුරා ඒ ආකාරයට බලපටලත් ස්ථාන වසා තැබීම අධීක්ෂණය කිරීමටත් ඒ වගේම මෙම කාලසීමාව තුළ නීති විරෝධීමත් පැන් පැතිරයාම වැලැක්වීමටත් අවශ්‍ය පියවර ගැනීම සඳහා. මේ අතරතුර ශ්‍රී ලංකා සුරාවදු දෙපාර්තමේන්තුවේ මූලස්ථානය ආශ්‍රිතව පිහිටවා තිබෙන විශේෂ සුරාබදු මෙහෙයු මැදිරිය මගින්. මහජනතාවට හදුන්නාදී තිබුණු අංක දහ නවයයි දහත් වන දුරකතනය. මහජන පැමිණි ලබාදීම සඳහ සතියේ වැඩකරන දිනවල ක්‍රියාත්මකෝ පවති නවා. මත්‍ර ශ්‍රී ලංකා මධ්‍යප මහස සභාව නිවේතයක් නිකුත් කරමින් සඳහන් කරන්න ඒ වර්තමානයේ වට සහජනතාව මුහුණ දී ඇති අභියෝක සඳහා සාර්ථකව මුහුණදීමේදී මධසාර භවිතයෙන් නිදහස්ස වීම ඉතා වැදකත් පයි. එම සභාවේ සභාපති කෝට්ටේ ශ්‍රී කල්ලානී සාමක්‍රී සංග සභාවේ මහලයික අති පූජ ඉත්තාැපානේ දම්මා ලංකාර මහනායික සාමීන් වහන්සේ සහ ලකම් දීීඥ ශාකය නායකාර මහතාගේ අත්සනින් මෙම නිවේතනය නිකුත් කරති වෙනවා මදිරිකා ඇමෙරි පොලිසියේ ක්‍රාකාරකම්ම නිසා මියගිය කළු ජාතකයන් සංඛ්‍යාව නිල දත්ත වාර්තාවන්ට වඩා බොහෝ ඉහළ අගයක් ගන්නවා කියලා නෞතම සමික්ෂණයකින් මෙ වෙන කකොට හෙළි වෙලාතියෙනවා. පොලිස් ක්‍රාකාරකම් හේතුවෙන් සුදු ජාතිකයකු මයා මේ ප්‍රවණතාවට වඩා කලු ජාතිකයෙකු මියයාමේ ප්‍රවණතාව හතරගුණකින් වැඩි බවයි මෙහිදී අනාවරණය වෙලා තියෙන්නේ.ඒ සමගින් ප්‍රාප්‍රදධහය ස්වාධන පෝස්ති අදට අවසා. විපරම විශේෂන්ගේෙන් අනතුරුව ගාන ශිල්පී නිහාර ලසන් මහතා සහභාකිීවන සියපත් පොකුර සජය වැඩසරහන සම්ගින් ඔබට එක්මිය හැකි. සුබරාත්‍රියයක් අයිබෝන්. ත්වතුර ලෝකෙට හොයාගත්තේ කෞුද කියීනෙක. අදටත් හොයාගන්න බැරි දෙයක්. ඒක මොකට හොයාගත්තද කියලා, ගොඩක් වෙලාවට හිතෙනවා. ඕක කටේ දාගත්තාහම ගොඩක් උන්දලට උන් හිටි තැන් අමතක වෙනවා. කරන්නේ මොකක්ද කියන්නේෙ දොඩවන්නේ මොකක්ද කියලා නිනව් නැතිවෙනවා. වෙලාවට හිතනවා ඒවා බොරු රඟපෑම් කියලා. මොකද හොඳට ඉන්නකොට හයිහත්්‍යයක් පෙන්න්න බැරි සමහරක් උන්දලා. දෝප්පුනාම සිංහෝ වෙන්න දඟරන්න හැටි අපි හොඳටෝම දැකල තියෙනවා. සමහරක් උදලා ඉන්නවා කරන වැඩ දැක්කාම. ඩෝප් පෙලාාද කුඩු ගහලඳ කියලා හිතාගන්න බැරිසයිස්සකි. දෝප් කාරය ගැන වචනයක් හරි කියන්න හිතුනි අපිට ගානක් නැතිවුණාට. ඩෝප් කාරයන්ට නං අද අකමැතිම දවසක් නිසා. මොකද අද අමධ්‍යප දිනය. හැබැයි! විපරමින් අමධ්‍යප දිනය ගැනවත් මත්පතුර ගැනවත් කතා කරන්න යන්නේ නැත්තේ. ඒවලින් කවුරු ලාබ ලැබුවත් ඒවා බීල කරලා සමහරක් සිංහෝ වෙන්න හැදුවත්. අපිට ඒවා වැඩක් නැතිනිසයි. හැබැයි වෙරි මරගාතෙන් වගේ ප්‍රටේ අනාගතය විනාස කරන්න හදන ජෝසප් ස්ටාලිල වගේ සමාජ විරෝධීන්ට හොඳ කනේ පාරක් දෙන්න අද මේරටේ දරුවන්ගේ අනාගතය දකින අම්මල තාත්තුලා ඉස්සරහට ඇවිල්ල තියෙනවා. ඒක හොඳ දෙයක් වෙන්න ඕන දෙයක්. මීට කලින් වෙන්න තිබ්බ දෙයක් පරක්කු වෙරහරරි දරුදුක දන්න දෙමමාපියෝ. තැනකට එක පෙරමුණකට එක ගොන්නකට ඇවිල්ලා. ජෝසප ස්ථානල්ලා මහින්ද ජයිසිංහලා ආයෙමත් පාලට බැහලා ටේ අනාගත පරම්පරාවම පාරට බස්සලා කරන්න හදන දීන වැඩට විරුද්ධව වැඩ පටන්ගන්න හදනව කියලා ඇහුහාම දරුවෝඉන්න හැම්ම දෙමවපියන්ගේම පපුුවට ලොකු සතුටක් දැනෙනව ඇති. මොකද අනාගත පරපුරේ සදාතනෙක වෛරක්කාරය වගේ ඉන්න මේ ජෝසප්ලා කරන්න හදන ඒ වගේම කරපු වැඩවලට ආය ආයෙත් ඉඩදිදී බලංගින්නමනං. අපිත් අනාගත පරම්පරාවේ බෙල්ල මිරකපු! වර්තමානයේ වැඩහිටි පරම්පරාවේවි! දැඟිතිං ඉවසුවවා හොඳටම ඇති ස්ථානල්ලා මහින්ද ජයිසිංහලා ප්‍රතු සහෝදරවරුන්ගේ එජියෝ නඩවල පදයට නටනට, මේරටේ අනාගත පරම්පරාව විනාස කරධාන වේළපිල්ලේ ප්‍රභාකරන් කරන්නගිය සයිසකේ වැඩ දරුවන් ලවා සිද්ධ කරන්න හදනවනං. ඒ ඔන්දලට මොනම එඩක්වාත් දෙන්නේෙ නැතික. අද වැඩහිටි පරම්පරාවේ අපේ වගකිීමක් නෙවෙයිද. දෙවිවරු වගේ ඉන්න ගුරුවරුන්න්න පාරට බස්සලලා ගුරු වෘරතිය මස්ස බාල්දු කරන්න පුදුම වලිකෑමක් කන ජෝසපලට තවත් ඉට දෙනවද. කොරුණාව අස්සේ ඔක්කුම වැටෙද්දි. වැටිච්ච දරුවන්ගේ අධ්‍යාපනය වල පල්ලටම දාන්න ජෝසපල වලිකන වලිකැවිලි දැක්කකාම මේක සංසාරගත පාපකරමයක් කියලා හිතෙනවා. ගෙදර ඉන්න දරුවන්ට ගෙදරට පෙලා ඔන්ලයිනෙන් උගන්වන්න ගුරුවරුම වැඩේ පටන්ගත්තහම. ලෝකෙ නැති ප්‍රශ්න ඇදල අර්ගෙන වර්ජන කරලා. පෙළපාලි ිහිල්ලා නිරෝදහන්නේටත් ගිහිල්ලා. ජෝසප්ල අන්තිමට කරේ දරුවන්ගේ අනාගතය දකින්න වලිකාපපු ගුරුවරුන්මත් ඕෆ්ලයින් කරපු එකයි. මේක අපි බය නැතුවම කියනවා. මේක පොලිටිකල් ඇජන්ඩ එකක්. ජෝසප්ලා මහින්දලා එක රැල්ල ඉන්න එNGෝ නඩවලින් ජීවිතේ ගැටගහගන්න. ොවල පීනන දේශා ද්‍රෝහින්ටිකක් අන්න ඒජෝ ඇජන්ඩයයික උඩින්ම තියෙනෙ එකක් තමයි. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා. දරුවන්ම මානසිකෝ වට්ටලා. දරුවන්ව සමාජ විරෝධීන් බවට පත් කරලා. අන්න ඒ සමාජ විරෝධන් ලබවා ආණ්ඩුව පෙරලන රැජිම් චේන්ජ කරන එක. නක තමයි ගොඩක් අය කතා කරන්න බයවෙන එවුනාට ඇත්තම ඇත්ත කතන්දරේ. ජාතියක් ජම්මයක් කොලයක් ගැන කියලා ජාතිවාදයක් අවස්ථන්න හදනව නෙවෙයි. අපි ගඩු කරනවා උතුරෙත් නැගෙනහිරත් ඉන්න ගුරු මෑනිවරුන්ට පියවරුන්ට. ඒ ගොඩක්කාය ජෝසපලා කියනදේ අහන් නැතුවවෙ නැති. දරුවන්ගේ අධ්‍යාපනයේ කඩකප්පල් කරන්න නං වැඩ කරලා නැෑ. ඕෆලයින් වුනෙත් නැහැ.ඒ කට්ටිය තවමත් ඔන්ලයින් ඒලෙවල් විතරක් නෙවෙයි, පහේ ශිෂ්්‍යත්වටත් කරන්න ඕන වැඩටිත් කරලා ඉවරයි. හැබැයි බහුතරයක් දරුවන්ගේ අනාගතය ඕෆලයින් කරන්න ජෝසප්ලා මේ වෙනකොට වැඩ සිද්ධ කරලා ඉවරයි. එනිසා අපි ගුරු මෑනිවරුන්ගෙන් පියවරුන්ගේෙන් දෙපා නම දෙලම ඉල්ලෙනවා, මේ පාපකර්මයට හවුල් වෙන්න එපා කියලා. ඉවසලා ඉවසලා බැරිමතැන! දරුවන් වෙනුවෙන් නිස්සි තීරණය ගන්න පෙරට ආපූ දෙවපියන්ටත්. ගුරෝරුන්ටත් අපි පැහැදිලියොම කියනවා. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අනාගතය සුරක්ෂත කරන මාධ්‍යක් හැටියට. ොන්දෙසි විරහිතෝම අපි ඔබලත් එක්කම එක පෙලට හෙටගන්නවා කියලා. අදත් විපරම පිටපත සුධර්මන් ්‍රදලිය කොටගෙන්.